මීළඟට අපට හඳුන්වා දෙන්නේ අද විශේෂයෙන්ම අපේ ගෙදර අපතේ දාන ප්ලාස්ටික් බඳුන් ඕනතරම් තියෙනවා. ඒ වගේම තමයි මේ ප්ලාස්ටික් බඳුන් වලින් අපිට කොහොමද අපේ ගෙවත්තට අපි නිෂ්පාදනයකට දායක කරගන්න එක තමයි කියලා දෙන්නේ. විශේෂයෙන්ම අපි මේ දවස්වල විශේෂයෙන්ම අපේ ගෙවල් වල ගෙහිමියා ඒ වගේම තමයි ගෙදර භාර්යාව මේ හැමෝම හරි කාර්යබහුලයි. ඉතින් මේ කාර්යබහුල වෙලාවට අපිට විශේෂයෙන්ම ගහක් හිටවපුවාම අපිට ගහට වතුර දාන්න ටිකක් අතපසු වීම වෙන්න පුළුවන්. එතකොට මේ අතපසු වීම මත ගහේ වර්ධනය බාල වෙන්න පුළුවන්. ඉතින් ඒකට අපි පිළිමක් විදිහ තමයි විශේෂයෙන්ම මේ ක්‍රමය අපි හඳුන්වා දෙන්නේ. එතකොට විශේෂ නියන් තත්ත්වයක් ආවත් අපිට කිසි ගැටලුවක් නැහැ. වර්ෂාපතන වැඩි වුණත් අපිට කිසි ගැටලුවක් නැහැ. අවශ්‍ය ප්‍රමාණය විතරයි මේකේ ගහට ඕන ජලය ලබාගෙන ගහ වර්ධනය වෙන්නේ. අපි චමි මහත්මියත් එක්ක එකතු වෙලා බලමු අපි කොහොමද මේ භාජනය අපි සකස් කරගන්නේ කියලා. මේ විදිහට භාජනය අපි කපා ගැනීම සිදු කරනවා. මේ තියෙන්නේ අපි කපාගත්ත බෝතලේ. මේ බෝතලේ අපි මේ කොටස තමයි අපි පස් පිරීම සිදු කරන්නේ. මේක තමයි ජලය පිරීම සිදු කරන්නේ. පස් පුරවලා මේකට ජලය පුරවලා වෙලා අපි මේ විදියට භාජනය තැම්පත් කරනවා. එතනින් පස්සේ මේක තමයි පැලේ ඉඳවන්නේ. එතකොට මේ භාජනයේ ජලය තියෙන හන්දා මේ ගහට ඕන ප්‍රමාණය විතරක් ජලය උරාගෙන ගහ හොඳින් වර්ධනය වෙනවා. අපි බලමු මේ කාර්යය කොහොම සිදු කරන්නේ. අපි මේ භාජනයේ උඩ කොටසට අපි හොඳින් පස් පුර ගැනීම සිදු කරනවා. පස් ඒක තමයි අපි පැලේ ඉඳ ගැනීම කරන්නේ. ඊළඟට අපි යටකොස් තියවනේ. යට කොටස තමයි අපි ජලය සම්පූර්ණ පුර ගන්නෑ. අපි මේකේ අඟල් දෙකක් එකහමාරක් දෙයක් විතර ප්‍රමාණය තමයි අපි පුර ගැනීම සිදු කරන්නේ. එතකොට අපි දැන් මේ කපාගත්ත මේ පස් පුරවගත්ත මේ කොටසට ජලය උරා ගන්න ඕනේ. මේකේ ජලය තිබ්බට උරා ගන්න බැහැනේ. එතකොට උරා ගන්න අපි මේ යට මුඩියේ අපි සිදුරු කීපයක් සකස් කරනවා. සිදුරු කීපයක් සකස් කළා තමයි අපි මේ මේ භාජනය උඩට අපි ඇතුළු කිරීම සිදු කරන්නේ. ඊළඟට අපිට පුළුවන් මේකේ අවශ්‍ය පැල අපිට හිටව ගන්න. විශේෂයෙන් මිරිස්, බටු, තක්කාලි, ගෝවා ඒ වගේ ඉලළු වර්ග අපිට විශේෂයෙන් මේකේ හිටව ගැනීම සිදු කරන්න පුළුවන්. ඊළඟට ඔබට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් විශේෂයෙන් මේ දිනවල ඩෙංගු පැතිරෙන හැමතැනම. එතකොට මේ යට භාජනයේ ඩෙංගු මඳුරු හරියේ අපි ගෙදර වෙනත් මඳුරු වර්ග බෝ වෙන්න පුළුවන්. එතකොට අපිට ඒකට මේ භාජනය සකස් කර ගැනීමදී අපි වග බලා ගන්න ඕනි. මේ භාජනය ඇතුළට දාපුවාම හොඳට සීල්වන විදිහට ඇතුළට යන විදිහ තමයි කපා ගන්න ඕනේ. ඒකනේ මේක පොඩ්ඩක් උස ප්‍රමාණයේ වැඩි යට භාජනයේ උස ප්‍රමාණයේ වැඩිපුර තියලා කැපුවොත් එහෙම අපිට පුළුවන් මේ විදිහට මේක සීල්වෙන භාජනය තියාගන්න. එතකොට පුළුවන් මේක ඇතුළට මඳුරු මේවන් ඇතුළු වෙන්නේ නැහැ. ත්‍රිබිත්තර දාන්නේ නැහැ. පැටව බෝ වෙන්නේ නැහැ. මඳුරු බෝවීම අවම කර ගන්න පුළුවන්.